ජයගමු ශ්‍රී ලංකා ජූලි 5-6 හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩාංගණයේදී. සුබෝදෑසනක්. අපි රජයේ වෛදිල්දාගේ සංගමය අලුතෙන් පත්වෙච්ච 24-25 විදායක සභාව. මම වෛද්‍ය සංජීව දෙනකොන් විශේෂඥ වෛද්‍ය ළමාරෝග විශේෂඥ උතුරු කරබර ආගම රෝහලට අනුයුක්තයි. අපි මේ අභිනවයෙන් පත්වීම ගැන මේ වෙලාවේ මාධ්‍ය සාකච්ඡාවේදී විශේෂයෙන් කියන්න කැමතියි. අපි කරගෙන ආවා වගේම අපි නිර්පාක්ෂික ගමනක් යන පිරිසක්. ඉතින් මේ වෙලාවේදී වෛද්‍ය ශේෂයේ ප්‍රශ්න රාශියක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේ වෙලාවේ මතක් කරන්න කැමතියි විශේෂ බුද්ධිගාලනයක් වෙන අවස්ථාවක්. වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර යාමකට ලක් වෙලා තියෙන අවස්ථාවක. අපි ඉතාම දුෂ්කර කාර්යභාරයක් මේ වෙලාවේ ඉෂ්ට කරන්නේ. ඉතින් අපේ හිටියට වඩා වෛද්‍යන් ප්‍රාණ විශේෂයෙන් අඩු වෙලා තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු, ශ්‍රේණිගත වෛද්‍යවරු දෙපිරිසම රට යාමකට, රට දාලා යාමකට ලක් වෙලා තියෙනවා. අපේ රට දාලා වෙන රටවලට යාමක් විශේෂයෙන් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට අපිට විශාල වශයෙන් අංක සංඛ්‍යාවක් බැලුවොත් 1700ක් පමණ වෛද්‍යවරුන්ගේ අලුතෙන් හිගයක් ඇතිලා තියෙන ඒක පුරවා ගැනීමේ දැඩි අපහසුතාවකින් තමයි අපිත් ඉන්නේ. ඒ දිශාම සෞඛ්‍ය සේවයේ යම් යම් අගහිගකම් මේලා ඇති වෙලා තියෙනවා. වෛද්‍යවරුන්ගේ පැත්තෙන් යම් යම් සේවා සපයන්න ඒ ඇති වෙලා තියෙන වේකන්සි, කියන්නේ හිස් තැන්වලට අලුතෙන් අය පත් කරන්න නැති තත්ත්වයක තමයි පත් වෙලා තියෙන්නේ. ඒ හින්දා යම්කිසි සේවාවල යම්කිසි බිඳ වැටීමක් වෙලා තියෙනවා. ඉතින් අපි ඉතාමත් දුෂ්කර පැතිවල, ඒ වගේ දුෂ්කර පැතිවල විතරක් නෙවෙයි විශේෂ සේවා සපයන රෝහල්වල යම් යම් සේවාවල අඩුවක් වෙලා තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේ යම්කිසි අභියෝගයකට ලක් වෙලා තියෙනවා ඒ සේවා ඉදිරි සපයම ගැන. ඒ වගේම දැනට ලංකාවේ රැඳී ඉන්න වෛද්‍යවරුන්ටත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. මොකද ඒගොල්ලෝ දැනට ඒගොල්ල කරන සේවයේ අඩු වීමක් වෙලා නැහැ. ඒගොල්ලෝ තව තවත් සේවය වැඩි වැඩියෙන් කරන්න වෙලා තියෙනවා. මොකද අර නැති වෙච්ච අයගේ සේවය වෙනුවට සේවා සපයන්න. ඉතින් ඒක අපි කීප වතාවක් දැන් දේශපාලන අධිකාරිය සහ බලධාරීන් දැනුවත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒගොල්ලන්ට යම් යම් පියවරල් ගන්න, ඒ වගේම යම් යම් ආකර්ශනීය දේවල් කරලා දැනට ලංකාවේ රැඳිලා ඉන්න වෛද්‍යවරු දිගටම ලංකාවේ රඳවා ගන්න, පියවර ගන්න කියලා අපි දිගටම ඒගොල්ලන්ට දැනුම් දීමක් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පිටිරටත් මාධ්‍යත්, දේශපාලන අධිකාරිය, රටේ ජනතාවත් දැනුවත් කරනවා. ඉතින් ඒ වගේම යම් කිසි පියවරක් ගන්න ඉදිරියටත් මේ වෛද්‍යවරුන්ගේ බුද්ධිගාලනය නවත්තන්න කියන එක තමයි මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. සුබ දහවලක් සියලු මාධ්‍ය හිතවතුනි. අද මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවන්නට තීරණය කළේ රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ 2024-25 වර්ෂය සඳහා වූ පත් වූ නව නිලධාරී මණ්ඩලය සහ ඉදිරියේදී ඒ අදාළ සැලසුම් ප්‍රකාශයට පත් කිරීම සඳහායි. අපි හැම කෙනෙක්ම දන්නවා පසුගිය එනම් ජූනි මාසේ 29 වෙනිදා සවස රජයේ වෛද්‍යාරින්ගේ සංගමයට 2024-25 කියන වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරාපත් කරනු ලැබුවා. එෙහිදී විධායක සභාව සඳහා නිලධාරීන් 16 දෙනෙකුත්, මධ්‍යම කාරක සභාව සඳහා නිලධාරීන් 35 දෙනෙකුගෙන යුත් නිලධාරී මණ්ඩලයක් නිතරංගයෙන් 2024-25 වර්ෂයේ ඉදිරි වැඩ කටයුතු සඳහා ඒ තෝරා ගැනීම පත් කිරීම සිදු කරනවා. එෙහිදී එම විධායක සභාවේ සභාපතිවරයා වශයෙන් විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතාත්, ඒ වගේම ලේකම් වශයෙන් මම වෛද්‍ය ප්‍රභාත් සුගද්දාසත් නිතරගෙන් තේරිපත් වුණා සහ ඒ විධායක සභාවේ නිලධාරීන් සහ මධ්‍යම කාරක සභාවේ නිලධාරීන් තෝරාපත් කරගෙන ලැබුවා. එහිදී අපි මෙම පත්වෙච්ච මේ නිලධාරී මණ්ඩලය අපි දන්නවා මීට අවුරුදු 2කට විතර ආපස්සට ගිහිල්ලා හැරලා බැලුවොත් මේ අවුරුදු 2ක් විතර එහා පැත්තේ රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ විදිහට අපි 2022 වර්ෂයේ ඉඳන් ඉදිරියට විශාල දියුණුවක් නැත්තම් සංවර්ධනයක් රජයේ වෛද්‍යාරින්ගේ සංගමය තුළ අපි බිහි කරලා තියෙනවා. මොකද ඒ ඇති වෙලා තිබෙච්ච පසුබෑම් තත්ත්වයක්
ඒ ඇතිවෙලා තිබෙච්ච අර්බුදකාරී තත්ත්වයන් රජ වෛද්‍යාරී සංගමයේ විදියට නව මාවතකට ප්‍රවිෂ්ඨ වෙලා නව ක්‍රමවේදයන් නව වැඩපිළිවෙලක් ඔස්සේ දේශපාලනික නිර්දේශපාලනික වූ ගමනක් තුලින් නව මාවතකට රජ වෛද්‍යාරී සංගමය අරන් එන්නට පසුගිය විධායක සභාවේ හිටපු මේ නිලධාරී මණ්ඩලට හැකියාව ලැබුණා. ඉතින් අපි මේ පත්වෙච්ච නව විධායක සභාවේ නිලධාරී මණ්ඩලයේ වශයෙන් මේ දක්වා ඒ කරගෙන ආපු සියලුම වැඩපිළිවෙළවල් ඒ ආකාරයෙන්ම ඉදිරියට තව තවත් දියුණුවටපත් කරමින් කරගෙන යන්නට යම් යම් දේවල් අතපසු වුණා නම් යම් යම් වැරදි සිදුවීම් සිදු වුණා නම් ඒවා නිවැරදි කරලා අවශ්‍ය නිවැරදි මාවතේ තව තවත් ඉදිරියට ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු සිද්ධ කරන්නට විධායක සභාව විදියට අපි තීරණය කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා රටක් විදියට මේ රට තුල දැන්ට ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ රෝහල් පද්ධතිය තුළ ඇති වෙලා තියෙන අර්බුද රැසක් තියෙනවා. ඒ වගේම රට තුළ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පතේ විශාල හිඟයක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒක අපි අවුරුදු ගණනක් මුල්ලේ දිගින් දිගටම අපි ඒක මාධ්‍ය හැමෝම ප්‍රකාශ කරා. ඉතින් ඒ දේ තවමත් නොනැවති ඒ බුද්ධිගල්ණය කියන ක්‍රියාවලිය නැත්තම් වෛද්‍යවරුන් මේ රටින් පිටවන ක්‍රියාවලිය තවමත් අපිට නිසියාකාරට පාලනය කරගන්නට බැරි වෙලා තියෙනවා. ඒක අරහා රෝහල් පද්ධතිය තුළ මානව සම්පතේ විශාල හිඟයක් අතර නිර්මාණය වෙලා තියෙනවා සහ ඉදිරියටත් ඒක නිර්මාණය වෙමින් පවතිනවා. ඒ වගේම ඖෂධ හිඟය ඖෂධ අර්බුදය මේ වන විට යම් දුරකට සාධනීය මට්ටමකට අපිට ළඟා කරගන්න පුළුවන් වුණත් නමුත් ඒ ඖෂධ ව්‍යාප්තිය නැත්නම් රෝහල් වලට ඖෂධ ලබා දීමේදී ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේදයන්ගේ අපි තවදුරටත් මීට වඩා ක්‍රමවත් මීට වඩා පාරදුෘෂ ක්‍රමවේදයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සෞඛ්‍ය පද්ධතිය තුළ මේක දියුණු කරන්න නැත්නම් මහජනතාවට ඒ නිදහස් සෞඛ්‍ය ප්‍රතිලාභ මීට වඩා පුළුල් ආකාරයෙන් මීට වඩා ප්‍රතිලාභ මහජනතාවට ලැබෙන ආකාරයේ සෞඛ්‍ය පද්ධතියක් නිර්මාණය කරගන්නේ කොහොමද? ඒ වගේම සෞඛ්‍ය පද්ධතිය තුළ සිදුවිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් මොනවාද? මේ සම්බන්ධයෙන් අවශ්‍ය සාධනීය සාකච්ඡාවන් ඒ වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම් කරන්නටත් ඒ වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අවශ්‍ය නායකත්වය රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ විදිහට ඉදිරියට ලබා දෙන්නටත් නව අලුතෙන් පත්වෙච්ච මේ විධායක සභාව අපි තීරණය කරලා තියෙනවා. ඒ වගේම මීට අමතරව අපි දන්නවා වෛද්‍යවරු විදිහට ලංකාව තුල වෛද්‍යවරයෙක් විදිහට තමන්ගේ රාජකාරිය කරනකොට ඔවුන්ට මූණ දෙන්න වෙන විශාල ගැටලු රසක් අපි අඳුරගෙන තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එම වෛද්‍යවරයාගේ ඒ රාජකාරී කරන ස්ථානයේ රාජකාරී ඔහුගේ රාජකාරියට අවශ්‍ය මූලික පහසුකම්වත් සමහරලාට නැහැ. සමහරලාට අපි දන්නවා ඔහුගේ නවාතැන් පහසුකම් සමහරට එම රෝහල් වල තියෙන මූලික පහසුකම්වත් වෛද්‍යවරයෙකුට නැහැ. ඒ වගේ වටාපිටාවක් තුල වුණත් වෛද්‍යවරුන් තමන්ගේ රාජකාරිය දුෂ්කර ලංකාවේ ප්‍රධාන පෙළේ රෝහල් වල ශික්ෂණ රෝහල් වල විතරක් නෙමෙයි ලංකාවේ රට පුරා තියෙන පර්යන්ත ඒකකවල පවා අදටත් ඒ දීපප් ව්‍යාප්ත වෛද්‍ය සේවය අදටත් ලබා දෙමින් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාවැටිච්ච රටක මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විතරක් මේ ආකාරයෙන් කඩාවැටෙන්නේ නැතුව පවත්ව ගන්න දෙන දායකත්වය ඉතාම ඉහළයි. ඉතින් මේ දායකත්වය දෙන මේ වෛද්‍යවරුන්ගේ සුභසාධන කටයුතු ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය කොහොමද ආරක්ෂා විය යුත්තේ ඉස්සරහට ඔවුන්ට සමාජය තුළ තියෙන පිළිගැනීම ඔවුන්ට සමාජය සහ මහජනතාව අතර ඔවුන් කරන ගනුදෙනුවේදී වෛද්‍යවරුන්ට අවශ්‍ය නිසි තැන ලබා දෙන්නේ කොහොමද? ඒ වගේම වෛද්‍යවරුන්ගේ පශ්චාත් උපාධි අවස්ථා පුළුල් කිරීම හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඒකෙන් අවශ්‍ය ප්‍රතිලාභ ලබා ගන්නෙ කොහොමද? මහජනයාට වඩා පුළුල් වූ වඩා දියුණු සෞඛ්‍ය සේවාවක් කොහොමද ලබා දෙන්නේ කියන ඒ මාතෘකා සම්බන්ධයෙන් ඒ කාරණා සම්බන්ධයෙන් අපි පුළුල් කතිකාවතක් ආරම්භ කරලා තියෙනවා. ඒ කරුණු නැත්තම් ඒ ගැටළු අවස්ථාවලදී මේ නව පත්වෙච්ච විධායක සභාව විදියට අපි ඉදිරියේදී ඒ පියවරයන් ගන්නෙ කොහොමද කියන පුළුල් කතිකාවත මේ වෙනට අපි ආරම්භ කරලා තියෙනවා. ඒ ඕනෑම අවස්ථාවකේ අවශ්‍ය සාධනීය මැදිහත්වීම කරන්නත් ඒකට අවශ්‍ය නායකත්ව දෙන්නත් නව විධායක සභාව විදියට අපි මේ අවස්ථාවේදී අවශ්‍ය පියවර ගන්න කිසිම විදියක පැකිලෙන්නේ නැහැ කියන එකත් අවධානය කරනවා. ඒ වගේම අපි දන්නවා මේ වෙන විට විශාල කතිකාවතක් රට පුරා නිර්මාණය වෙලා තියෙන වෛද්‍ය අධ්‍යාපනය කියනක පුළුල් කිරීම කියන කාරණය
අපි දන්නවා මේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම කියන කාරණයේදී මූලික වශයෙන්ම වැදගත්ම දේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කළ යුතුයි කියන එක. මෙන්න මේ මූලික කාරණාව වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගුණාත්මකභාවය බිඳ වැටෙන්නේ නැතුව ඒක ඒ ආකාරයෙන්ම සහ ඊට වඩා දියුණු ආකාරයෙන් මේක පවත්වා ගන්නේ කොහොමද? ඒක හරහා වෛද්‍ය අධ්‍යාපනයේ පුළුල් කිරීම තුලින් මේ වන විට රටේ ඇති වෙලා තියෙන ගැටලුකාරී තත්ත්වයත් ඒ ගැටලු වලට කොහොමද අපි විසඳුම් සොයන්නේ කියන එක. ඒ අදාළ පාර්ශවයන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙන්න පුළුවන්, සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, ඒ අදාළ පාර්ශවයන් සමග රජයන් සමග සාකච්ඡා කළා. ඒ අවශ්‍ය නිසි පියවර ගන්න, නිසි විසඳුම් ලබා දෙන්නට රජ වෛද්‍යාරින් සංගමයේ විදිහට ඉදිරියට මැදිහත් වෙන්නට තීරණය කළා තියෙනවා. මොකද වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ප්‍රමිතිය පිරිහුණොත් හෙට දවසේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීම අපිට නවත්වන්න බෑ. ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ අහිංසක මහ ජනතාවට. ඉතින් මේ බාහිර දූර කාර්යතාවය අපි අඳුරගෙන තියෙනවා. ඒක අපේ වගකීමක් විදිහට අපි රජ වෛද්‍යාරින් සංගමයේ විදිහට අපි ඒක වගකීමක් විදිහට බාර අරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම කරන්නට අපි මේකට තීරණය කළා තියෙනවා. ඉතින් මේ ඉදිරියේදී මේ සියලු වැඩ කටයුතු කරගෙන යාමේදී අපි රජ වෛද්‍යාලික සංගමයේ විදිහට අපි අපේ ව්‍යවස්ථාවල තියෙන අපි නිර්දේශ පාලනික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා. ඒක ව්‍යවස්ථාවට විතරක් සීමා කරන්නේ නැතුව අපි ක්‍රියාවෙන් ඒක මේ පහුගිය අවුරුද්ද ගන්නද ඔප්පු කරලා තියෙනවා. ඒක ඉදිරියටත් මේ නිර්දේශ පාලනික වැඩසටහන කිසිම වෙන වෙන අනියම් බලපෑම් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළට ගෙන එන්න දෙන්නේ නැතුව සෞඛ්‍ය නිදහස් සෞඛ්‍ය සේවය ඉදිරියට රැකගනිමින් ඊළඟ වෛද්‍ය අධ්‍යාපනයේ ඒ නිදහස් අධ්‍යාපන ක්‍රමය රැකගනිමින් ඒ අවශ්‍ය දේ පවත්වා ගන්න අවශ්‍ය මැදිහත් වීම කරන්න රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ සූදානමින් ඉන්නවා. ඉතින් මෙන්න මේ ආකාරයේ මේ ගැටළු වලට මුහුණ දෙමින් ඒ ගැටළු වලට සාකච්ඡා මට්ටමේ උපරිමේ අවශ්‍ය සාධනීය විසඳුම් ලබා දෙමින් ඒ අවශ්‍ය නායකත්වය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල පෙරගමන් කරුව විදියට රජයේ වෛද්‍යාරින් සංගමයේ විදියට ඉදිරියටත් ඒ අවශ්‍ය නායකත්වය ලබා දෙන්නට ඒ අවශ්‍ය ශක්තිය මේ අලුතෙන් පත්වෙච්ච විධායක සභාවට මධ්‍යම කාරක සභාවට තියෙනවා. ඉතින් සමාජිකයින් වෙනුවෙන් පෙනී ඉඳිමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරන අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය තව තවත් ඉහළට ඔසවා තබලා මහජනතාවගේ අපේක්ෂාවන් මහජනතාවගේ මේ අවශ්‍ය රෝගී සත්කාර සේවාවන් ඉහළ මට්ටමකින් ගුණාත්මකවම පවත්වා ගන්න අවශ්‍ය සියලු කටයුතු සිදු කරන්නට රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ සූදානම් බව මේ අවස්ථාවේ අවධානය කරන්න කියන්න කැමතියි. බොහොම ස්තුතියි.